අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය 2020 ලෝක කුසලානයේ නිල ගුවන් විදුලි විකාශය සියතට පන්දුවෙන් පන්දුව තොරතුරු සජීව ලෙස අසන්නට එක්වන්න ආගමික ස්ථානවල විදුලි බිලට මහජන උපයෝගිතා කොමිසමෙන් සහනයක් Marine diesel, super diesel, B, Veneda Palataida, Kanijatel Podasevaka, Sangamin, Anabaranyak. Ahuama, heart attack Kadina, Aushadamila, Baha Palane Karana, Siyatha Helidarova. Vaduvedin, Divi Rekakana, Vari Moratu Vaduan. Anka Eke Arakshita Itigini Petti, Surya Gini Petti. Mulinmadeshi Puat Petatai Avadhaneya. Marine diesel, super diesel, lesser ratatula bida harime sudanamagena, adavar tauna. Mim marine diesel, hambantuta varaye, gabada karati bavai, kanichatil, poduseva sangame pavasani. Diesel toge Sri Lanka vata ragan vitete, china samagamukui. Matra agamikistana vila vidulibilita, sahaniak dinabava, Mahajana upyogita commission sabahapati, janakaratnayaka the prakashakala. E mahanuverta pamini avasave, madivita the haspala karamin. එමෙන්ම හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ කළුවර වප්පොහොය විරෝධතාවයද මේ නිසා තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බවයි මහජන සභාව අද දැනුම් දුන්නේ. මහනුවරට පැමිණි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ප්‍රථමයෙන් දළදා මාලිගාව වෙත ගොස් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පසුව උන්වහන්සේ සමග පවතින තත්ත්වය සම්බන්ධයෙන් සභාපතිවරයා සුහද කතාබහක නිරත වුණා. අනතුරුව සභාපතිවරයා පැමිණියේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනා හිමියන් බැහැදකීමටයි. උන්වහන්සේ සමගද සුහද කතාබහක නිරත වූ සභාපතිවරයා පසුව මාධ්‍යට අදහස් පළ කළා. අපි මෙතෙක් කල තිබූ මේ පුණ්‍යස්ථාන කියන පදනමෙන් ඉවත් කරලා ඒ කටයුත්ත පොදු කාර්යය යටතේ අරගෙන මොකද මේකට හේතු වෙන්නේ හුඟක් අපි දන්නවා මේ ආයතනවල හුඟක් කරන්නේ දහම් පාසල් ඒ වගේම පුහුණු වැඩසටහන් ඒ වගේ ලොකු පොදු කාර්ය සඳහා කරන කාර්යයන් තමයි සිදු කරන්නේ ඒ අනුව අපි හිතුවා මේක පොදු කාර්ය යටතේ ගෙනාවුවාම ඒ සඳහා විශාල පහසුකමක් මෙම ආයතනවලට ඉක්මනින්ම ලැබෙනවා ඒ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ දැනට 100%ට 550කින් වැඩිලා තියෙන මේ පුණ්‍යස්ථාන සඳහා තියෙන අය ක්‍රමය යථා තත්ත්වයට පත් කරලා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ඒ සඳහා අපි ක්‍රියාමාර්ග ගන්න ලැබුවා ඒ සඳහා අපි දැනටමත් විදුලි මණ්ඩලයට අපි දන්වලා තියෙනවා ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වැඩි වුණු මේ පුණ්‍යාතන වලට ඒ වගේ පූජන ස්ථානවලට වැඩි වුණු විදුලි බිල පොදු කාර්ය යටතේගෙන ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩි වුණු විදුලි බිල ඉක්මනින් අඩු කරන්න මේ අතර මහජන සභාවේ කැඳවුම් කරු රවි කුමුදේෂ් පවසන්නේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීමට සහ ගාස්තු සංශෝධනය කිරීමට එරෙහිව සංවිධානය කර තිබූ කළුවර වප්පොහේ විරෝධතාවය තාවකාලිකවත් හිටවන බවයි කෙසේ වෙතත් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් සහ කතෝලික සභාව පවසන්නේ එම විරෝධතාවය හෙට දින පවත්වන බවයි මේ වප් පුරපසලොස්සක් පොහොය දවස කළුවර වප් පොහොය වශයෙන් නිර්දේශ කරනවා වප් පොහොය දවසේ සන්ධ්‍යාවේ සිට රාත්‍රී 10 දක්වා විදුලිය පහන් නිවා අපි අපේ ආගමික වතාවත් කටයුතු සිදු කරන්නට තීරණය කළා ඒ අනුව සියලුම ආගමික සිද්ධාස්ථාන වලට එහි අධිකාරීන්ට කරුණාවෙන් මතක් කරනවා බෞද්ධ විහාරස්ථාන හින්දු කෝවිල් ඒ වගේම ක්‍රිස්තියානි කතෝලික දේවස්ථාන සහ මුස්ලිම් දේවස්ථාන අධිකාරී ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම පූජකතුමන්ලාටත් මෞලවිතුමන්ලාටත් කුරුක්කල්තුමන්ලාටත් අපි කරුණාවෙන් දන්වනවා තමන්ගේ සිද්ධාස්ථානයේ අඳුරේ තබන්න රාත්‍රී 10 වනතෙක් අඳුරේ තබන්න විශේෂයෙන්ම කොළඹ අගරදුගුරු පදවියේ තුල දේවස්ථානවල ඉරිදා සවස සම්පූර්ණ රාත්‍රිය සවස සිට රාත්‍රිය අඳුරේ තියන්න
එහෙම නැත්නම් විදුලි පහන් නිවලා තියන්න කාඩිනල් හිමිපාණන් දැනුම් දීලා තියෙනවා. ඉරිදා සවස 6 සිට රාත්‍රී 10 වෙනකම් කාල පරිච්ඡේදය අතරතුර සියලුම දේවස්ථානවල විදුලි පහන් නිවලා අඳුරේ තියන්නට කියලා. මේ අතර චීන සමාගමක් හම්බන්තොට වරායට ගෙන එන ලද මැරයින් ඩීසල් සුපර් ඩීසල් ලෙස රට තුල බෙදා හැරීමේ සූදානමක් ගැන අද ඛනිජ තෙල් පොදු සේවක සංගමය අනාවරණයක් සිදු කළා. වරාය බදු දිනකොට චීනෙට ඒකේ තියෙන තෙල් ටැංකි ටිකවත් බේර ගන්න අසමත් වෙච්ච පාලකයෝ තමයි මේ රටේ දැන් රජ කරන්නේ. දැන් මේ තෙල් ටැංකි වල සයිනොපෙක් ආයතනයෙන් ගබඩා කරලා තියෙනවා මෙට්‍රික් ටොන් 7000කට ආසන්න ප්‍රමාණයක් මැරයින් ඩීසල්. දැන් මේගොල්ලෝ ලෑස්ති වෙනවා දින කිහිපයක කලින් සංස්ථාවේ ඉහළම නිලධාරීන් ප්‍රමාණයක් ගෙහිලි වරලා මේ මැරයින් ඩීසල් රටේ බෙදා හරින්නේ කොහොමද කියලා සැලසුම් සකස් කරන්න. මැරයින් ඩීසල් කොහොමද ඔටෝ ඩීසල් වලට විදියට හරි ඉන්ඩස්ට්‍රියල් ඩීසල් විදියට හරි සමාගම් වලට දෙන්නේ. ඒක බරපතල වරදක්. මැරයින් ඩීසල් දෙන්නේ නැව් වලට, නැව් තෙල්. ජනපති රනිල් වික්‍රමසිංහ යහමගට පැමිණ ඇති බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කළුතර රැස්වීමකට එක් වෙමින්. අගමැති ධූරයෙන් ඉවත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කළ පළමු දේශපාලන කතාව මෙයයි. ආණ්ඩුවක්ගේ යුතුකම ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් අඳුරගෙන ඒ අවශ්‍යතාවයන් ඉටු කිරීම කියන එකයි අවශ්‍යය. අද අපි ඒ කාර්යභාරය ඉටු කරන්න පියවර අරන් තියෙනවා කියලයි අපි කියන්නේ. ඒ සඳහා තමුන්නාන්සේලාගේ සහයෝගය. අපි එකතු වෙලා මේ රජය රැකගෙන කෝටාභය ගෙන යන වැඩපිළිවෙල, රට ගෙනියන වැඩපිළිවෙල, රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල. අද රනිල් එදානම් අපි ගමනට බැන්න රනිල් නිවැරදි කාර්යය අයියා. දැන් ඉන්නේ රනිල් අපිත් එක්ක. ඉතින් අපි දැන් රනිල්ට හොඳ කියලා. මොකද දැන් යහමගට හැරිලයි කියලායි මම විශ්වාස කරන්නේ. මේ කාර්යාලය අරගල කරුවන් විසින් සහ මුලින්ම ගිනි තිව්වා. ඉතුරු වෙලා තුනේ බිත්ති හතරක් විතරයි. ඒක ඩෝසර් කරා. පයාගෙන ගෙදරට ගහලා මේව ගන්නකොට මට නැති වෙච්ච දේවල් කමන්නේ නැස. එතනත් මට එක දෙයක් ඉතුරු වුණා. ඒකත් බොහොම අමාරුයි. අම්මා විතරයි ගෙදර හිටියේ. මේ ඉන්නේ. එයා කාමරය ඇතුලේ හිටියේ. තා පොඩ්ඩෙන් මගේ අම්මා නැහැ. මේ ඉන්නේ මෙතන. එයා බේරුණේ. උඹව බාරුවේ. ඖෂධ මිල සීග්‍රයෙන් ඉහළ යන ආකාරය දක්නට පුළුවන්. මෙම ඉහළ යෑම ඩොලරේ අගය වැඩිවීම හා කිසිදු සම්බන්ධයක් නැති බවයි දක්නට ඇත්තේ. ඩොලරය අගය වැඩිවන ආකාරය මෙන් 7-8 ගුණයකින් දිනපතා ඖෂධ මිල ඉහළ යමින් තිබෙනවා. මේ නිසා රෝගීන්ගේ ජීවිත මරණ මංචකයට අද ඇදවැටමින් පවතින බව සඳහන් කළ යුතුයි. තමන්ගේ අම්මට තාත්තට දරුවන්ට ඒ වගේම ආදරණීයන්ට ලෙඩක් දුකක් හැදුනාම අතේ සල්ලි මදිපාඩුව තිබුණත් බේත් ටික කොහොම හරි අරන් දෙනවා. සමහර දරුවෝ ඉන්නවා පිළිකා රෝගේ හැදුණු තමන්ගේ අම්මා තාත්තව දවසක් හරි ජීවත් කරවන්න ඉඩම් කඩම් පවා උගස් කරන්නේ දෙපාරක් නොහිතමයි. රටේ ආර්ථික අර්බුදයත් එක්ක දවසින් දවස ඉහළ යන බඩු මිලත් එක්ක පණ ගැට ගහගන්න බොන බෙහෙත් ටිකත් දැන් රත්තරන් ගානට ඉහළ ගිහින්. පුංචි දරුවට උණට හෙම්බිරිස්සාවට බොන පැරසිටමෝල් පෙත්තෙත් ගණන් අහස උසට. වෛද්‍යවරයා ලියාදුන් බෙහෙත් වට්ටෝරුවේ බෙහෙත් ටික ගන්න, සල්ලි ටිකක් හොයා ගන්න, බස් රථයට ගොඩ වෙන අයත් ඕන තරම් දැක ගන්න පුළුවන්. අසාධාරණ විදිහට ඉහළ ගිහින් තියෙන බෙහෙත් මිල පොඩි මනුස්සයට දරා ගන්න අමාරුයි. පොඩි මනුස්සයාගේ දුක වේදනාව හදවතට දැනෙන්න නම් එළියට බැහැලා පොළවේ පය ගහලා බලන්නම ඕනේ. මේ මාස 4-5 වැනි කෙටි කාලයක් තුළ ඖෂධ මිල ඉහළ ගිහින් තියෙන ආකාරයයි. පාරිභෝගික ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. මේ බෙහෙත ප්‍රෙෂර් එකට ගන්න බෙහෙතක්. ටැබ්ලට් 10ක් මීට මාස 6කට විතර ප්‍රථම 123ට තෝනේ. අද වෙනකොට මේ 243 දක්වා වැඩි වෙලා තියෙනවා. මේක වේදනාවට අලවන ප්ලාස්ටර් එකක්. මාස 5කට 6කට වගේ ප්‍රථම 45ට තෝනේ. අද 90 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ වේදනාවට ගන්න ස්ප්‍රේ එක අවුරුද්දකට වගේ පිස්සලා 1100ට. අද 2140 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක දිය වැඩි අවස්ථා පාවිච්චි කරනවා. දැන් මාස 6කට පෙර 47යි. දැන් 93 ප්‍රෙෂර් එකට පාවිච්චි කරන එක. මේක දැන් මාස 6කට විතර ප්‍රථම තිබුණේ 250ට වගේ. දැන් මේක 370 දක්වා ඉහළ ගිහලා තියෙනවා. ඒ මනුස්සය වෙන්ද වීදම් කර වගේ දැන් දෙගුණයක් හෝ ඊටත් වඩා එහෙම නැත්නම් තුන්ගුණයක් වගේ වීදම් කරන්න වෙලා තියෙනවා. සමහරු එදිනෙදා ගන්න තියෙන බෙහෙත් දවසක් අර දවසක් ගන්න තත්ත්වෙට පදපත් වෙලා තියෙනවා. ඇස් රයිටිස් වලට මොන සිරප් එක මේ කලින් නම් 300 ගානට තිබ්බ එක දැන් කියලා 800 ගානක් කරනවා. වේදනාව වලට එම පාවිච්චි කරන ක්‍රීම් එක දැන් මේක ඒ දවස්වල නම් 300 වගේ ගානට තිබුණේ. දැන් මේක රුපියල් 600ක් විතර වෙනවා. දැන් මාස 3-4 ක ඉතිසෙල්ලා එයා
බෙහෙත් රුපියල් 3-4000ක් වෙනවා. දැන් ඒකට 9000ක් 10000ක් විතර වගේ යනවා කියලා කියනවා. ඒ බෙහෙත් ටික ගන්න. දැන් සාමාන්‍ය මාසෙකට ගන්න කට්ටිය සාමාන්‍යයෙන් දැන් සතියයි සති දෙකයි සතියකට ලිව්වත් දවස් 2යි 3යි එහෙම තමයි අරන් යන්නේ. සමහර බෙහෙත්වල 50%කට වගේ වැඩි වෙලා තියෙනවා. සමහර බෙහෙත්වල 100%ක් වගේ වැඩි වෙලා තියෙනවා. 100%ක් එහා ගියවත් තියෙනවා. සර ෆාමසි වල ෆාමසි ගැට මිනි පෙට්ටි සාප්පු දාන්න වේද කියලා වෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ යන විදිය දැක්කම මම මහජනයාට උගලන්න බෑ. මොකද මම ප්‍රෙෂර් වලට බොනේ කෙනෙක් බෑ. සමහරට ෆාමසි වල බෙහෙත් නැහැ. මේක හොයාගන්න නම් ෆාමසි පහකට යනවා බඩු නැහැ. මේ මම පැම්පර්ස් බොක්ස් එකක් ගන්නවා. මගේ අම්මා හොස්පිටල් එකේ කලුබෝවිල. මේක ඉස්සර මම ගත්තේ 1200යි අද 3600යි. මිනිස්සුන්ගේ මේක අත්‍යවශ්‍ය දෙයක් නේ. නැගිටින්න බැරි කෙනෙකුට සෑහෙන්න වැඩි. දැන් මේ වගේ පැකට් 3ක් ගන්න පුළුවන් මිරිස්සෙල්ලා මාස 6කට ඉස්සෙල්. දැන් ඒ වගේ එකයි ගන්න පුළුවන්. සැබෑවටම මේ ඖෂධ වැඩි වෙන්නේ ඩොලරයට සාපේක්ෂව නෙමෙයි කියන එක දැන් ඉතා පැහැදිලි. ඒ නිසා ඖෂධ මිල නියාමනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වහා මැදිහත් විය යුතු බවයි අවධාරණය කරන්නේ. වඩු වැඩෙන් දිවි රකින බොහෝ දුකින් කල් ගෙවන දුප්පතෙකි මං. ඇත්තටම වඩුව අදත් දුප්පත්. වඩු කර්මාන්තය කිව්වොත් මතක් වෙන්නේ මොරටුව. අපි මේ මොරටු වඩුවන්ගේ ජීවිත කතාව සොයාගෙන ගියා. මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු උදිත එරංගයි. මේ මොරටුවයි. ලී බඩුවලට ලංකාවේ ප්‍රසිද්ධම නගරයයි. පවුල් 7000ක් 10000ක් විතර වඩු කර්මාන්තයේ යැපෙනවා. පැන්සල අත්කියත යත්ත මිටිය ඇනේ ඉඳලා මේ අයගේ ජීවිත කතාවේ හොඳම මිතුරන්. ලීබඩු කිව්වොත් සැනකින් මතකයට එන්නේ මොරටුව. ලීබඩු වලට එදා මොරටුවේ තිබුණු වෙලදාම අද වන විට නැති වෙමින් පවතිනවා. ගම්, කම්බියන, වානිෂ්, හාඩ්බෝඩ්, තිනර් ආදී බොහෝ දේ ලීවලට අමතරව වඩු කර්මාන්තයට අවශ්‍යයි. එදා ටිනර් බැරලයක් 38,000යි. අද 175,000යි. එදා කම්බියන කිලෝ එකක් 180යි. අද රුපියල් 1000ක් වෙනවා. එදා දැව ප්‍රවාහණයට ගිය රුපියල් 3000ක් නම් අද එය 6000ක් වෙලා. මේ විදියට ලී භාණ්ඩයක් අද අලවි කරනකොට මිල 75%කින් ඉහළ ගිහින්. ඒ නිසා අද මේ ජීවිත බිඳ වැටෙමින් තිබෙනවා. මේ තිනර් බැරල් එකක් අපිට දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා ගන්න පුළුවන් වුණා 38,000කට. දැන් 175,000ක් වෙනවා මේ තිනර් බැරල් එක. ඒත් අතල කර්මාන්තේ ගොඩක් කඩා වැටලා තියෙන්නේ. ඉතින් පොඩියට වැඩකන මිස ගොඩක් මේක නවත්තලා තියෙන්නේ. මේක මේ ඉස්සරහට අපිටත් සම්පූර්ණ මේක නවත්තන තත්ත්වෙටම දැන් පත් වෙලා තියෙන්නේ. මොකද අපි කිසිම කෙනෙක්ට වරක් නැතුව මෙච්චර කාලයක් වැඩ කරලා මේක බලාගෙන ඉද්දි ඊටු ටිකක් කඩා වැටලා මිල අඩු කරලා පෙට්‍රල් ඩීසල් අඩු කරලා දෙන්න කියන එක තමයි අපේ ප්‍රධානම ඉල්ලීම. දැන් දව සංස්ථාවේ වැට එක වැඩි වෙන හැම වාරයක්ම ලී මිල වැඩි වෙනවා. සාමාන්‍ය වට 26 ගත්ත රුපියල් 2300ට වගේ ගත්ත ලී දැන් 4700ක් විතර වෙනවා. සංස්ථා තියෙනවා මොරටුවේ හතරක් තියෙනවා. හතරෙන් දෙක තුනකම ලී නැහැ. ස්පේ කරන මේ අමුද්‍රව්‍ය ගණන්, හාඩ්බෝඩ් එක ගණන්, කම්බි ඇනේ පවා ගණන් ගිහිල්ලා තින්නේ. සමහර තැනම සාධාරණව යනවා, සමහර තැනක වැඩිය දානවා. රුපියල් 180ට තිබිච්ච කම්බි ඇන කිලෝ එක තමයි රුපියල් 10 දක්වා වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේ ගම් එක රුපියල් 2000ට තිබිච්ච ගම් එක රුපියල් 12,000ක් දක්වා වැඩි වුණා. ඉතින් එහෙම කරාම අපිට මේ කර්මාන්තේ පවත්වාගෙන යන්න හරිම අමාරුයි. මේ පිටරට ලීබඩු ගෙන්නනකොට අපි මේ දේශීය කර්මාන්තේ ඔක්කොම වැටෙනවා. දේශීය කර්මාන්තේට කිසිම අතීතීමක් කිසිම රජයකින් අපිට කරලා නැහැ. සේවකන්ට අපි සමහරවිට ලයිට් නැති වුණාමත් අපි පඩිය ගෙවන්න වෙනවා අපිට. අපෙන් පස්සේ කම දරුවා අපි මේ කරන්නේ නැහැ. මොකද දරුවන්ට මේ දුක දෙන්න බෑ. අද පාරිභෝගිකයන්ට මේ ලීබඩු තමන්ගේ ආර්ථික මට්ටමත් එක්ක ගන්න බැරි තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඒකින්ද අද තියෙන තත්ත්වය මත 150%කින්ම ලීබඩු ශේෂ්ත්‍රයේ කඩාවැටීමක් දක්නට ලැබෙනවා. දැන් සමහර වැඩ කරලා ගෙනියන්න තිය තත්ත්වකුත් තියෙනවා. ප්‍රවාහන ගාස්තු වැඩි නිසා මිනිස්සු හුඟක් එන්නේත් නැහැ බඩු ගන්න. හඬක් නගන්නවක්වත් අපිට ඇමතිවරයෙක්වත් නැහැ. ඇත්තටම අපි වෙනුවෙන් කතා කරන්න. මොරටු ප්‍රදේශයේ ඉන්න නගරාධිපති පවා අද කතා කරන්න අවස්ථාවක් නැහැ. එයා පේන්නවක්වත් නැහැ. රටේ ඩොලර් අරමුදේ අපේ කරපිට දැම්ම කියලා අපි නිමි ඔය මට්ටමට රටවට්ටලා තින්නේ. මොරටුවේ ලී නිෂ්පාදන ලස්සනයි, අනර්කයි, ඒ වගේමයි ශක්තිමත්. අද පිටරටින් ගේන ප්ලාස්ටික් පුටු මේස වගේම ආනයනික ලී බඩු වලටත් මොරටුවේ ලී කර්මාන්තේ යට වෙමින් පවතිනවා. එය රැක ගැනීම බලධාරීන්ගේ යුතුකමක්, වගකීමක්. සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මම උදිත එරංග මොරටුවේ සිට.
කිසිම හැඩක් නැති මෙලිය අරගෙන මං කරන විරිය කපල කොටලා ඉරලා මැනලා හදන ලීබඩු කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට හැකිවන්නේ වර්ධන ක්‍රමෝපායකින් පමණක් බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස පවසනවා. රටේ ආදායම වැඩි කර ගැනීමට නම් බදු ව්‍යුහය වෙනස් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ සමගි ජනබලවේගයේ යටිනුවර ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනුයි. මෙහෙම රටක් ගොඩගන්න මොකද්ද ආණ්ඩුව කරන්නේ? මොකද්ද මේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය? මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි ස්ථායීකරණය ඇති කරනවයි කියලා, ස්ථාවරභාවය නිර්මාණය කරනවයි කියලා මේ ආණ්ඩුව හදනවා. මෙහෙම තියෙන ආර්ථිකය මෙහෙම අඩු කරන්න, ආර්ථිකයේ සංකෝචනය කර. එහෙම කරනකොට මොකද ජන ජීවිතය වෙන්නේ? මේ ආණ්ඩුව නොකරන නමුත් සමගි ජනබලවේග ආණ්ඩුවක් කරන අලුත් වැඩේ මොකක්ද? ඒක තමයි අපේ රටට වර්ධන ක්‍රමෝපායක් අවශ්‍යයි. ජාතික සභාවේ අනුකමිටුවක සභාපති නාමල් රාජපක්ෂ දැන් ඒ කමිටුවට බාර දීලා තියෙනවා රටේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා නිර්මාණය කිරීමේදී කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන සැලැස්ම හදන්න. බලන්න විහිළුව. රට බංගොඩ කරපු රාජපක්ෂට රටම බාර දෙනවා රට ගොඩ ගන්න කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන සැලසුම් හදන්න. මොන විහිළුවක්ද? මොන නාඩගමක්ද? දැන් අපිට කියන්නේ ආපහු ගිහිල්ලා රට විනාශ කරපු රාජපක්ෂලගෙන්ම විසඳුම් අහගෙන ඉන්න ඕන මොළහතේ කපුටගේ. මොකද්ද මේ විහිළුව? ක්‍රීඩාවේ ජීවගුණය සෑම විටම ප්‍රේක්ෂක ඔබටගෙන ආසියත මෙවරත් පන්දුවාර විස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශය අයිතිය හිමිකර ගැනීමට සමත් වුණා. එනුව මෙවර ලෝක කුසලානයේ සියලු තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය තුළිනුත් සියත ගුවන් විදුලි නාලිකාව හරහාත් පන්දුවෙන් පන්දුව සජීව ලෙස ගෙනීමට අප සූදානමින් සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නැවුම් බව සෑම විටම ඔබ වෙත ළඟා කර වූ සියත ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩකීන් සමග සෑම විටම සිටිමින් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කටයුතු කළා. 2014 වසරේදී සියත FM නාලිකාව ප්‍රථමයෙන් ලෝක කුසලානයක නිල විකාශන අයිතිය ලබා ගන්නවා. අප ප්‍රථමයෙන් FM නිල විකාශන අයිතිය ලැබූ 2014-2020 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එවක ලෝක කුසලානය ලසිත් මාලිංගගේ නායකත්වයෙන් මෙරටට දිනා දීමට සමත් වුණා. එතනින් පසුව ක්‍රීඩාවේ යම් පසුබෑමක් ඇති වුණත් සියත TV සහ සියත FM ඇතුළු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය කිසිම විටක අපේ ක්‍රිකට් ක්‍රීඩකීන් අමතක කළේ නැහැ. ඔවුන්ව හැල්ලුවට ලක් කළේ නැහැ. සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍යවලින් අපේ ක්‍රිකට් ක්‍රීඩකීන්ට සහ ක්‍රිකට් ක්‍රීඩාවට පහර පිට පහර එල්ල කරද්දී ඔවුන් සමග සිටියේ සියත පමණක් කියලා නොබියව කියන්න කැමති. 2014 ලෝක කුසලානයේ අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවේ යම් පසුබෑමක් ඇති වෙද්දී නිල විකාශන අයිතිය පවා ලබා නොගැනීමට ඇතමුන් ක්‍රියා කරද්දී සියත ඇතුළු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ඔවුන්ව අතහැරියේ නැහැ. උදේට ප්‍රැක්ටිස් එද්දී මම සියත නාලිකාව තමයි අහන්නේ. විශේෂයෙන්ම ආරයි බෙස්ට් බරයි ඒ ගහන ඒකත් එක හේතුවක් සියතට ගොඩක් කැමති වෙන්න. ක්‍රිකට් දින්නත් පැරදුනත් සියත හිටියා ක්‍රිකට් එකේ තමයි. ඉතින් මුලින් මේකට ස්තුති කියන්නේ මොකද අපි පැරදිනකොට ගොඩක් මිනිස්සු අපිට ගොඩාක් දේවල් කිව්වා. ඒ කියන්නේ කාලයක් තිබ්බා ඇත්තට මේ ප්‍රැක්ටිස් ඉවරලා ටක් ගාලා යනවා කාර් එක නැගලා. මොකද මේ මූණ දෙන්න අපිට ලැජ්ජයි. මොකද අපිටම ලැජ්ජයි. මොකද අපිට කරගන්න බැරි. ඉතින් ඒ අවස්ථාවේදී සියත අපිත් එක්ක සෑහෙන්නම හිටියා. ඉතින් ඒකට බොහොම ස්තුති. ඉතින් අපිත් එක්ක හිටියට අපි ස්තුතිවන්ත නැහැ චාමි කිව්වාගේ ලැජ්ජ කාලේ බය කාලේදී අපිත් එක්ක හිටියේ සියත්ත. ඉස්සරහටත් මම හිතනවා දිගටම සියතීදී කියලා. සියත TV සහ සියත FM එක්ව ඉන්පසුව පැවති බොහෝ තරඟාවලි සහ තරඟවල විකාශන අයිතිය ලබා ගැනීමට කටයුතු කළා. ඒ ක්‍රීඩාවේ ජීවගුණය සහ ජය පරාජය සියත හොඳ හැටි දන්නා නිසා. එයනුව පසුගිය වසරේ ලෝක කුසලානයේද නිල විකාශන අයිතිය හිමි වුණේ සියත TV නාලිකාවටයි. එයනුව මෙවරත් සියත FM නාලිකාව 2022 2020 ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය හිමිකර ගැනීමට සමත්ව තිබෙන බව දැනුම් දෙන්නේ ඉතාමත් සතුටින්. එම ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත පන්දුවෙන් පන්දුව සජීව ලෙස ගෙන ඒමට සියත FM නාලිකාව දැනටමත් සූදානමින් සිටිනවා. එ අනුව ප්‍රේක්ෂක ඔබට ලෝක කුසලානයේ ආරම්භයේ සිට සියත FM සමග රැඳී සිටින ලෙස අප ආරාධනා කරනවා. සියත එක්ක ක්‍රිකට් දිනමු.
ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. මෙතන් සිට සියත සතියග සප්තස්වර රිද්මය 7 නෝට් සමගින් ඔබට එක්විය හැකි. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.